සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සියලු දෙනාටම. ඔන අදත් තව මං අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මං YA190 කියන වොඩ් 200 සබ් ඇම්ප් එක ගැන තමයි මං අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ YouTube channel එකෙන් මම දැක්කා ගොඩාක් දෙනෙක් සබ්වුෆර් එමන් නැත්නම් සබ් ඇම්ප් ගැන ලොකු උනන්දුවක් වමනාවක් දක්වනවා. ඉතින් මේගොල්ලෝ වෙනුවෙන් මං අද දවසේදී අරගෙන ආව මෙන්න මේ අලුත්ම තවත් එක් මොඩල් එකේ සබ් ඇම්ප් එකක් ගැන. ඉතින් මගේ YouTube channel එකෙන් මම නිතරම කතා කරන්නේ වයස් ભેදයක් නැතුව ඕනම කෙනෙකුට නොදන්න කෙනෙකුට උනත් තේරෙන විදියට මේ වගේ ඩිවයිස් එකක් හයි කරගෙන අපි කොහොමද වැඩක් කරගන්නේ, Tamanට තනියම නිර්මාණයක් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මම අද දවසේදී මේ තුලිනුත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාට තනියෙන් සබ් ඇම්ප් එකක් හයි කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මුලින්ම කතා කරනවා මේ සබ් ඇම්ප් එක ඇත්තටම ගොඩක් පවර්ෆුල් සබ් ඇම්ප් එකක්. ඉතින් මේ සබ් ඇම්ප් එක වැඩ කරන්නේ ට්‍රාන්සිස්ටර් වලින්. IC වලින් නෙවෙයි, ට්‍රාන්සිස්ටර් වලින් තමයි මේ සබ් ඇම්ප් එක වැඩ කරන්නේ. ඉතින් එහෙමනම් මම අද දවසේදී මේ සබ් ඇම්ප් එක ගැන ඔයාලත් එක්ක කතා කරනවා කොහොමද මේකේ වයර් කනෙක්ෂන් ටික සම්බන්ධ කරගන්නේ. මේ වයර් කනෙක්ෂන් ටික සම්බන්ධ කරගෙන අපි මේකෙන් වැඩක් කරගන්නේ කොහොමද කියන එක මම අද දවසේදී කතා කරනවා. ඇත්තටම කිව්වොතින් මේ සබ් ඇම්ප් එක ගොඩක් හොඳයි සහ අපිට ඕනම තැනකට ෆිට කරගන්න සම්බන්ධ කරගන්න පුළුවන් හරිම පහසුවෙන් ලෙහෙසි විදියට මේ සබ් ඇම්ප් එක නිර්මාණය කරලා තියෙනවා. මේක ඉදිරිපස ගැන අපි කතා කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඉදිරිපස පහ පාටින් ඔයාලට පේන ෆියුස් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆියුස් එකක් තියෙන්නේ. වෝල්ටේජ් 12 වෝල්ට් වඩා වැඩි අගයක් આવොත් මේ ෆියුස් එක හානි වෙනවා. අපිට මේ ෆියුස් එක ආරක්ෂාව සඳහා තමයි තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ වෝල්ටේජ් බාර් එක. මම ඒ ගැනත් ඔයාලට ඉස්සරහදී කතා කරන්නම් කොහොමද මේකේ කනෙක්ෂන් ටික දෙන්නේ කියලා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ලයින් ඉන් එකක් තියෙනවා. මම මේ කතා කරන සිලුම් පෝට් ගැන ඉස්සරහට මම ඔයාලට ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්නම්. ලයින් ඉන් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වොලියම් කන්ට්‍රෝල් එකක්. මේකේ වොලියම් වැඩි අඩු කරගන්න වොලියම් කන්ට්‍රෝල් එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් චේන්ජ් ස්විච් එකක්. මේ චේන්ජ් ස්විච් එක දකුණු පැත්තට දැම්මහම සහ වම් පැත්තට දැම්මහම අපිට මේ දෙකේ වෙනස මම ඔයාලට ඉදිරියේදී ප්‍රැක්ටිකල් පෙන්නන්නම්. සහ ඊළඟට බේස් වොලියම් කන්ට්‍රෝල් එක. මේකෙන් අපිට බේස් අඩු වැඩි කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට බේස් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. සහ වෝල්ටේජ් එක එමන් නැත්තම් පවර් ඔන් වෙන LED ලයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මෙන්න මේ සබ් ඇම්ප් එක එන්නේ මෙන්න මේ වගේ බොක්ස් එකක. ඉතින් මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි මේ සබ් ඇම්ප් එක එන්නේ. ඉතින් මේකේ තියෙන්නේ low audio power amplifier, DC 12 volt car amplifier සහ made in China කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදියට මේකේ බොක්ස් එක ඕපන් කරගන්නවා. ඉතින් මේකේ බොක්ස් එක ඕපන් කරගත්තාම අපිට ඇතුලේ ගොඩක් දේවල් නැහැ. ඇත්තමකුත් මේ සබ් ඇම්ප් එක විතරයි අපිට දීලා තියෙන්නේ. ඉතින් මේකේ උඩ බැලුවම ඔයාලට පේනවා මේකේ උඩ අත ගත්තාම තනිකරම මේ කළු පාටින් ඔයාලට බලා ගන්න පුළුවන් හීට් සිංක් එකක් තියෙන්නේ. එතකොට කොච්චර රත් වුණත් කොච්චර වෙලා දාලා තිබුණත් කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද මේ හීට් සිංක් එකෙන් නිතරම මේ ට්‍රාන්සිස්ටර් වල තියෙන තාපය රසණය බෙදිලා සමසේ උරා ගන්නවා. එතකොට අපිට කොච්චර කොයි කොච්චර වෙලාවක් අපි මේ සබ් ඇම්ප් එක වැඩ කරත් කිසිම හානියක් වෙන්නේ නැහැ මම දන්න විදියට. ඉතින් ඒක නිසා බොහොම يعني හරි පර්මනන්ට් විදියට මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම මේක මෙන්න මේ විදියට අතට ගන්නවා. මේකේ JBL කියලා සඳහන් කරනවා, සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන් මේකේ පෙන්නලා තියෙන ෆියුස් එක සහ වොලියම් කන්ට්‍රෝල් එක, බේස් කන්ට්‍රෝල් එක, ලයින් ඉන් ජැක් එක අපිට සම්බන්ධ කරන්න පුළුවන්. සහ මේක අනිත් පැත්ත බැලුවාම ඔයාලා බලා ගන්න පුළුවන් මේ සබ් ඇම්ප් එකේ ලොකු වේට් එකක් අල්ලන්න පුළුවන්, ලොකු බරක්. ඒකට තමයි මේ කැපැසිටර් ලොකු ප්‍රමාණයක් මේකේ ඇත්තටම ගබඩා කරලා තිනවා, ලොකු විදුලියක් ගබඩා කරගන්න පුළුවන්. මේකේ උඩත මම කතා කරාම මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු මේකේ හීට් සිංක් එක බොහොම ලස්සනට අපූර්වට නිර්මාණය කරලා තිනවා. මේ ට්‍රාන්සිස්ටර් වල තියෙන තාපය උරා ගන්න, රසණය උරා ගන්න. ඊට පස්සේ අපි මේ පැත්තට ගත්තාම මේකෙත් තනි ස්පීකර් එකකට දෙන්න පුළුවන් ලයින් අවුට් එකක් බලා ගන්න පුළුවන්. මේ වයර් එකෙන් තමයි සබ් එකට අපි දෙන්නේ. මම ඉදිරියේදී ඔයාලට ඉස්සරහට මම කතා කරන්නම් මේක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේකේ මම මේකට විදුලිය ලබා දෙන්නේ මෙන්න මේ මංගාව තියෙන්නේ 5 ඇම්පියර් 12 වෝල්ට් ට්‍රාන්ස්ෆෝමර් එක. මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් තමයි මම මේකට වෝල්ටේජ් එක ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ කනෙක්ෂන් ටික සම්බන්ධ කරගන්නේ. ඉතින්
mama hitenawa mage YouTube channel ekata ekathula inna oyalata den subamp ekak high karaganna ge etaram prashnayak ne mokada mama oyita kalunu subamp ekak gana katha kara eka baluwe naththam mam me metana udin daannam ek click karala walata gihin mage kalin subamp ekak gana walata balanna puluwan itin mama me tika gana mama kiyannam meke tiyene me tiyene 12 volt mekata api nitharama viduliya laba denna ona nitharama mekata power ekak 12 volt power ekak api laba denna ona saha meda pin ekak gena den oyala danno mama kalin video ekedi katha kara meka thamai api switch ekak ekena switch ekak sambandha karana switch ekak karaha denne metenta mekata menna hema tibba gaman me power led ekak ekena led ekak pattu wenawa ඉතින් power on වෙන්නේ power on වෙන switch එකක් හරහා දෙන එක තමයි අපි මැද pin එකට දෙන්නේ. ඉතින් මම කලින් වීඩියෝ එකේදී මම ඒක ගැන කතා කරා. ඉතින් මේ වීඩියෝ එක ගිහින් බලන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් අපි 12 volt මැද pin එකටත් අපි 12 volt එකක් මේ විදියට අපි සම්බන්ධ කරන්න ඕන. ඉතින් වීඩියෝ එක ගැන එහෙම නැත්නම් ඔයාලට මම කලින් වීඩියෝ එකේ මේක කොහමද මේ 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 පෝට් 3 එහෙම නැත්නම් මේ පෝට් 3 න් මොකද්ද වෙන්නේ මේ පෝට් 3 කොහමද සම්බන්ධ කරන්නේ කියලා මම කලින් වීඩියෝ එකේදී කතා කරා කලින් සබ් ඇම්ප් වීඩියෝ එකේදී කතා කරා ඒ විදිහම තමයි මේකටත් අපි දෙන්නේ ඉතින් මම මේකට මෙන්න මේ වගේ ස්පීකර් එකක් තමයි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක නම් ඕම්ස් ඒ කියන්නේ 4 ඕම්ස් 4 ඕම්ස් ස්පීකර් එකක් ඇම්පියර් 16 ස්පීකර් එකක් තමයි පාවිච්චි කරන්නේ මේ ස්පීකර් වලට ඇත්තටම ලොකු weight එකක් අල්ලන්න පුළුවන් අපි මේ වගේ ස්පීකර් දෙකක් සහ මේ තනි ස්පීකර් එකක් හරි දාලා box එකක් හදාගන්න පුළුවන් නම් මේක ඊට වඩා ලොකු ස්පීකර් එකක් උනත් දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින් මම මෙන්න මේක කලින් වෙනද වගේම මෙන්න මේ විදියට මේකට වයර් එක දාලා මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්නවා ඊට පස්සේ ධනයකටත් මෙන්න මේ විදියට මද පාට වයර් එක දාලා මෙන්න මෙහෙම සම්බන්ධ කරගන්නවා ඉතින් මතක ඇතුවම ඔයාලා මේක චෙක් කරලා බලනවා නම් ඒ කියන්නේ නිකන් ආසාවට ඔයාලා මේ විදිහට මම කරන විදිහට ඔයාලට චෙක් කරලා බලන්න ඔයාලා මේ විදිහට සම්බන්ධ කරනවා නම් මතකම ඇතුව මේකට ටේප් කැල්ලක් ගහන්න. මොකද මේකට ටේප් කැල්ලක් ගහනතර මේ දෙක ෂෝට් වුණොත් සමහර විට අනිවාර්යයෙන්ම මේ ඇම්ප් එක විනාශ වෙන්න ඉමන් නැත්තම් පිච් වෙන්න ගොඩක් ඉඩකඩ වැඩි. මොකද මේකෙන් එන බේස් පාර ලොකු බේස් ඒ කියන්නේ ලොකු බේස් පාරක් එන්නේ ලොකු weight එකක් එන්නේ. එතකොට මේ බේස් පාර මෙතනින් ෂෝට් වුණාම බ්ලොක් වුණොත් අනිවාර්යෙන් මේක ඇතුලේ තියෙන පරිපතේ යම් යම් හානි වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේ දේ කරන්න කියලා ලොකු පොඩි සිල් දෙනාට මම කියනවා. ඉතින් මම මෙන්න මේ විදියට මගේ ස්පීකර් එක මෙන්න මෙහෙම සම්බන්ධ කරගෙන ඊළඟට මම දැන් ඔයාලට දැන් පෙන්වන්න යන්නේ මේකේ කොහොමද දැන් මේකට විදුලිය දෙන්නේ කියලා. ඔන්න දැන් බලා ගන්න පුළුවන් මම ඔයාලට කිව්වා මෙන්න මේ ජැක් එක තමයි මම මේකට පාවිච්චි කරන්නේ මේ ලයින් ඉන් එක කියලා කියන්නේ මොකද්ද ලයින් ඉන් එකට තමයි අපි යම්කිසි සින්දුවක් හරි මොකක් හරි අපි ඉන් එකක් දෙන්නේ මෙන්න මේ ජැක් දෙකේ ඉතින් මේකට මෙන්න මේ වගේ ජැක් එකක් වල යූස් කරන්න මේ වගේ ජැක් එකක් මං ගාව තියෙන මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් මේකට අපි ෆෝන් එකක් හරි මොකක් හරි අපි එහෙම ඔයාලා බලාපොරොත්තු වෙන මොකක් හරි මේ යුනිට් එකක් හයි කරගෙන ඔයාලට මේකට ලයින් ඉන් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සින්දුවක් දෙන්න පුළුවන් මෙන්න මේ ජැක් එක හරහා. මෙන්න මේකේ මම ඔයාලට විදුලිය ලබා දෙනවා මෙන්න මෙහෙම පෙන්නනවා. මෙන්න මෙතෙන්ට තිබ්බහම තමයි මේකේ පවර් ඔන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්ට මෙන්න මෙහෙම තිබ්බහම ඔයාලට බලාගන්න අන්න. ඔයාලට පේනවනේ. ඔය බලාගන්න රතු පාට LED එක පත් වුණා. ඒකට තමයි අපි ස්විච් එක දැන් ගැලෙවුවාම නිවෙනවා. අන නිවුණා. එතෙන්ට ආයි මම මෙන්න මේ විදියට තිබ්බහම මේ රතු පාට LED එක පවර් ඔන් වෙනවා. ඉතින් අපි ස්විච් එකක් දෙන්නේ මෙන්න මේකට තමයි ස්විච් එකක් හරහා ඔයාලා දනාගයක් ස්විච් එක හරහා අරගෙන ස්විච් එක ඔන් ඔෆ් කරාම ඕෆ් වෙන විදියට සබ් එක ඔන් ඔෆ් කරන්න ස්විච් එකක් දාගන්න වාහනයකට හයි කරනවා නම් ත්‍රිවිල් එකකට මොනවාම හරි වාහනයකට හයි කරනවා නම් මෙන්නතර ස්විච් එකක් හරහා දාගත්තාම ඔයාලට පුළුවන් ස්විච් එක ඔන් කරාම සබ් එක වැඩ කරනවා ස්විච් එක ඕෆ් කරාම සබ් එක නැතුව normal sound එක ඔයාලට සෙටප් එකකින් ගන්න පුළුවන් හොඳ බේස් පාරක් එක්ක හොඳ weight එකත් එක්ක ඔයාලට සින්දු අහන්න ඕන නම් සබ් එක ඔන් කරගත්තාම ඔයාලට හොඳ බේස් පාරක් එක්ක හොඳ සින්දුවක් අහන්න පුළුවන් ඊළඟට මම මෙන්න මේ විදියට මේකේ වොලියම් කන්ට්‍රෝල් එක වැඩි කරලා මම මෙන්න මේ ඉන්පුට් එක මෙන්න මේ විදියට ටච් කරනවා ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ස්පීකර් එක සාමාන්‍යයෙන් මෙහෙම ඔයාලට දැන් පේන්නේ පේන බලන්න අන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම අත තිබ්බහම අන්න බලා ගන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ආන්න දැක්කද ආ
ඒ අපි connection එක දීලා තියෙන විදිය හරි අපි සම්බන්ධ කරලා තියෙන විදිය හරි ඒක නිසා දැන් අපිට තියෙන්නේ මෙතෙන්ට ෆෝන් එකක් සම්බන්ධ කරලා සින්දුවක් දාලා අපේ connection එක සම්බන්ධ කරපු විදිය අපි කරලා තියෙන විදිය බලන්න පුළුවන් අපිට මේ විදියට සම්බන්ධ කරගෙන බලන්න පුළුවන් ඉතින් මම මේක දැන් මෙන්න මේ විදියට මම මේකට මෙන්න මෙහෙම ෆෝන් එක සම්බන්ධ කරගන්නවා ෆෝන් එකේ මෙන්න මෙතෙන්ට මේ විදියට මෙහෙම සම්බන්ධ කරගෙන දැන් අපි ටෙස්ට් කරලා බලමු කොහොමද මේ ඇම්ප් එකේ මම කිව්ව විදියට මේකේ බේස් තියෙනවද හොඳයිද පාවිච්චි කරන්න පුළුවන් හොඳ සබ් ඇම්ප් එකක්ද කියලා අපි බලමු ඇත්තටම මේ සබ් ඇම්ප් එක මම මේ විදියට සින්දුව දාලා මම කතා කරන්නේ අපි බලමු මෙතන ඉඳලා මොකද්ද වෙන්නේ කියලා අපි බලමු ඉතින් මේ සබ් ඇම්ප් එකට ඇත්තම කිව්වොතින් ලොකු ඇම්පියර් ප්‍රමාණයක් ඕන. ඉතින් දැන් මම දැන් ඔයාලට මේ චෙක් කරන්න අරගෙන තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇම්පියර් 5ක මාස් කරනවා. නමුත් මේ ඇම්පියර් 5ක් මදි මේ සබ් ඇම්ප් එකට සාමාන්‍යයෙන් ඇම්පියර් 10ක් තිබ්බොත් හොද්ද හොද්ද සවුන්ඩ් එකක් අපිට බලන්න පුළුවන්. ඔයාලට දැන් උනත් පේනවා. මේ සබ් ඇම්ප් එකේ ලයිට් එක බ්ලින්ක් වෙනවා. ඔයාලට මම පෙන්නන්නම් පොඩ්ඩක් ඉන්න. ඔයාලට පේනවා මේ තියෙන බලන්න මේ ලයිට් එක බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ ඇම්පියර් ප්‍රමාණය මදි 12 වල් තිබ්බට ඇම්පියර් මදි නිසා තමයි බේස් පාර වදිනකොට ඇම්පියර් මදි නිසා ජවය නැති නිසා මගේ සබ් ඇම්ප් එකේ සවුන්ඩ් නිකන් يعني අපහැදිලි සද්දයක් තමයි ඇහෙන්නේ සාමාන්‍යයෙන් මම සාමාන්‍ය ගානකට තිබ්බාම සාමාන්‍යයෙන් හොඳට ඔයාලට බලා ගන්න පුළුවන් මම කතා කරන්නේ ඔයාලා බලාගෙන ඉන්න මම කතා කරන එක බාධාවක් ඔයාලා බලාගෙන ඉන්න කොහොමද කියලා මේකේ බේස් ඉතින් දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ මම හදපු ස්පීකර් කියන බෆල් එකක් තියෙන බොක්ස් එකක් තියෙන එච්චර ක්වොලිටි නැහැ. ඉතින් මම ඔයාලට දැන් අර ස්පීකරේ අතේ තියාගෙන චෙක් කරපු නිසා ඔයාලට එච්චර ලොකු බේස් එකක් තේරෙන්නේ නැතුව ඇති. මම ඔයාලට මෙන්න මේ බොක්ස් එකට ඔයාලට මේ තියෙන්නේ මෙන්න පේන්න තියෙන්නේ මේ බෆල් එක. මේ බෆල් එකෙන් ඔයාලා බලන්න කොහොමද මේකට දැනෙන බේස් එක කොහොමද සාමාන්‍ය සවුන්ඩ් ක්වොලිටිය කියලා ඔයාලා සාමාන්‍යයෙන් හිතාගන්න. මම දැන් ඔයාලට මේකටත් චෙක් කරලා දාලා පෙන්නන්නම්. ඉතින් මම මේක වොලියුම් කන්ට්‍රෝල් එක මෙහෙම අඩු කරගෙන මෙන්න මේ විදියට මම සින්දුව දාලා වොලියුම් කන්ට්‍රෝල් එක හිමීට ටිකක් මෙන්න මේ විදියට කරකවනවා මෙතන තියෙන ස්විච් එක ගැන කතා කරොත් කතා කරන්න ඕන මේ ස්විච් එක අපි දකුණු අත පැත්තට දැම්මම කටහඬ ඇහෙනවා වම් පැත්තට දැම්මම කටහඬ නැහැ බේස් විතරයි බේස් විතරයි ඇහෙන්නේ මේ පැත්තට දැම්මම කටහඬත් එක්කම අපිට බේස් පාරයි කටහඬයි බේසුයි කටහඬයි දෙකම අපිට හොඳට අහන්න පුළුවන් මම කතා කරන මගේ මේ ඇම්පියර් ප්‍රමාණය මදි ඒ නිසා තමයි ලයිට් එක බ්ලින්ක් කරන්නේ මම කතා කරන්නේ නැහැ ඔයාලා බලාගෙන ඉන්න මම කතා කරන එක බාධාවක්
ඉතින් එහෙමනම් මම හිතනවා දවසේදී මගේ උත්සාහය සාර්ථක වෙන්නේ නැති කියලා. ඉතින් දැන් ඕනම කෙනෙකුට මේ වගේ සබ් එකක් තනියම හයි කරගන්න තනියම සම්බන්ධ කරගෙන වැඩක් කරගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් දෙයක් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ වල කරන යම් යම් අයිටම් ඔයාලට යම් විදියකින් හරි ඔය පැත්තේ නැත්තම් හොයාගන්න නැත්තම් ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා යම් යම් අයිටම් වල ප්‍රශ්න අහලා. ඉතින් ඔයාලට පුළුවන් මගේ මෙන්න මේ වීඩියෝ වල මම යට දාලා තියෙනවා ලින්ක් එකක්. මෙන්න මේ යට දාලා තියෙන මෙන්න මේ Facebook page shop කියන මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා RC ඉලෙක්ට්‍රොනික කියන මෙන්න මේ page එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මම මෙන්න මේ කරපු වීඩියෝ වල යම් යම් අයිටම් මම දාලා තියෙනවා. ඉතින් ඔයාට කමෙන්ට් එකක් දාලා ඔයාට පුළුවන් ඔයාගේ නිවසේටම ගෙන්න ගන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා මට පුංචි සහයෝගයක් දෙන්න. එයා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඕගොල්ලොන්ට සුබම සුබ දවසක්.